නෑ අප්පා මේ පුංචි මොලේට කියන්නම් ಜಾති තියෙනවද කියහන්කෝ ආ බබා වැඩනේ හොඳයි හොඳයි ගෙදර දොරේ වැඩ කරන්නේ කොච්චරුණත් හොඳයි ඈ මොකේ මේ මූණ නිකන් මේ වෙල්ල වැහුමක් වගේ කරගෙන ඉන්නේ මොකද පොඩ්ඩක් hina වෙලා ඉනහන්කෝ බබා මොන මගුලක්ද මූසල කමරණ නිකන් ඉන්නේ hina වෙන්න තමයි දැන් තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ දැන් සොරිවත් කියන්නේ නැද්ද මට ආ සොරි මොකක්ද අවුල ආ සොරි සොරි අවුලක් නෑ එල එල සොරි කිසිම අවුලක් නෑ සොරි හරි හරි මං සොරි කිව්වේ දැන් අප්පේ ඒ බබා මේ මම මුකුත් වැරද්දක් කරේ නෑනේ අප්පා අනික මේ මගුල සොරි කිව්වනේ සොරි කියන්නේ වැරද්දක් කරාද මං ඒ බබා මේ ඒක ඔකට සොරි සොරි මේ බබා බබා මේ මම පොඩ්ඩක් ජොගින් කරලා එන්නම් ඈ ආව අම්මි ගහන්නේ ඇයිද මේ පිස්සුද ජොගින් කර කර ඉන්න සොරි කියන්නේ නැද්ද සොරි මොකටද සොරි කියන්නේ ආ හරි හරි සොරි සොරි වැරද්ද මොකද්ද කියලා මතක නැද්ද සොරි සොරි වැරද්ද මොකද්ද වැරද්ද මතක නැත්නම් ඉතින් එළියෙන් වෙනා ඉන්න අඩේ ගේට් වහනව නේද ඒ බබා ඒ ඒ ඒ එහෙම කරන්න එපා ඒ බබා ඒ බබා ඒ මං එළිය බබා ඒ ඒ අඩේ සොරි සොරි බබා ඒ ඒ බබා සොරි සොරි මගුල සොරි යකෝ සොරි මේක අරහන් ඒ මං එළියට ලා උඩ පයින කොන්දත් රිදෙන යකෝ මොන මගුලක්ද සොරි ආ බබා නියපොතු කපනවා ගිනි ආ යන්ටි පා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ අපි මේක කතා කරලා විසඳ ගමුකෝ පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඔයා කියන්ට ඇයි ඔයා දැන් ඔය තරහ වෙලා ඉන්නේ කියලා මං සොරි කිව්වනේ 10000 වාරයක් සොරි කිව්වා මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ ඔයා කියන ඕන දෙයක් මං අරන් දෙන්න ඔයා කියන්ට ඕන දෙයක් මං අරන් දෙන්න මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ ඔයාට දැන් තියෙන අනික මොනවද මං ඔයාට අරන් දුන්නේ නැත්තේ කියන්නේ මතක නැහැ මතක නැහැ අප්පා මේ පුංචි මොලේට කියන්නම් જાති තියෙනවද කියහන්කෝ පොඩ්ඩක් මතක නැහැ කියහන්කෝ මොකක්ද ඕනි කියලා හරි එහෙනම් මට බෑග් තුනක් අරන් දෙන්න අම්මේ බෑග් තුනක් ආ බෑග් තුනක් අරන් දුන්නේ නැති හින්දා ඔක්කොම ඔව් ආපෝ ඒකද ඔයා මට කිව්වේ නැනේ බෑග් ඕනි කියලා මතක නැහැ ආ හරි හරි මතකයි මතකයි ආ ඔයා මට කිව්වනේ බෑග් තුනක් අරන් දෙන්න කියලා අයියෝ මගේ මේ පුංචි මොලේට අමතකුණා අයියෝ ඔකද මං ඔයාට අද අරන් දෙන්නම් අද හවසට බෑග් අරන් දෙන්නම් ඈ හරි සමාව දුන්නා ආ ගොම් ඉන්නනේ චුට්ටක් hina වෙලා දිරික්කේ දාගෙන උම්මා බයි ඇත්තට මෙහෙම හේතුවක් නැ මම බොරුවක් කරේ ඔයාලත් ඔයාගේ හස්බන්ඩ් වැඩ කරනවාද කියලා මාසෙකට සැරයක් චෙක් කරලා බලන්න අපේ එක්කෙනා තාම වැඩ ඔකේ දැට්ස් ඉට් බයි හොඳයි ඒ පුංචි මොලකාරයයි ඒ වගේම බබයි එක්ක තමයි අපි අද දවසේදී කතා බහ කරන්නේ මේ සමාජ මාධ්‍ය තුල ලොකෝ විප්ලවයන් කරන දෙන්නෙක් හේදෙන්නේ ඉතින් මේ දිනත් එක්ක කතා කරමු ධර්ම මාර වගේ අනුවර්තනාවයක් කියවට අපිට එහෙම ඇත්තනම හඳුන්වා දෙන්න බෑනේ ඉසුරු සහ නිම්න අපිත් එක්ක ඉන්නවා අයබෝවන් දෙන්නටම අයබෝවන් මේ ඉසුරු දැන් සාමාන්‍ය ජීවිතේ තමයි ඔයනේ සාමාන්‍ය ජීවිතේ තමයි අපි දැක්කම දෙන්න ආවට පස්සේ වෙනසක් නැහැ කොහොමද ඇත්තටම මේ ප්‍රශ්නේ මට හිතෙනවා පටන් ගත්තොත් හොඳයි කියලා නින්නට hina යන්න එකම විහිළුව කීපාරක් කරන්න ඕනිද ඒක කියන්නේ මේ පොඩ ටියුබ් ලයිට් ගතියක් තියෙනවා ඒක අදින්නා සමහරවිට මේක මං යාට කම්පයිල් වෙන්නේ නැහැ එකපාරට ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්න ඕනේ මේක විහිළුවක් කියලා ටිකක් කියලා යනවා යාට තේරුම් ගන්න ඊට පස්සේ තමයි ආනීක විහිළුවක් කියලා hina වෙන්නේ කතාබහ එතනින් එහාට පටන් ගන්න කොතනින්ද කියලා මම කල්පනා කරේ. දැන් මේ මම හම්බෙන්න ටිකක් වෙනස් විදිහකලු නේද? මම මගේ යුනිවර්සිටි එකේ ජූනියර් කෙනෙක් තමයි මෙයාගේ අක්කා. ඉතින් එතකොට මෙයා එහෙම තමයි දැන අඳුරගන්නේ. ඊට පස්සේ එතකොට මම ඉස්කෝලේ යනවා. ඒ ලෙවල්ස් කරනවා. ඊට පස්සේ කෙලින්ම ගෙදර ගිහිල්ලා හම්බෙලා තමයි නම්බර් එක එහෙම ඉන්නවද නම්බර් එක මම අක්කගෙන් අක්කගෙන් ඉල්ල ගත්තා වෛද්‍ය රිෂ්කරන් තමයි මුලින්ම කතා කරේ ඊට පස්සේ මම එළ ගෙදර යනවා ඊට පස්සේ ගෙදරත් අවශ්‍යයි එදා දකින්න ඉස්සල්ලාම එතකොට ඉස්සල්ලාම දකින්න ගෙදර යනවා ඉස්සම දකින්න දැක ගම ගහන්නේ මොකද්ද මං ඉච්චර ලොකුට කතා කරේ ආ නේ සුදු ඇයි මෙච්චර සුදු උනේ කියලා ඇහුවේ නේ මගෙන් ඇහුවේ ඇයි ඔයා මෙච්චර සුදු ඔයාට ලෙඩක්ද කොහෙද මගේ ජීවිතේ කාලේ තුනේ අතර සුදු ළමයි දෙකල තිබ්බනේ ඉතින් මියාව දැක්ක පළවෙනි දවසේ මට තරහා ඉතින් තරහ කියන්නේ නැනම නෑ මගේ හැටි කොහොමරි ඒ සුදු කෙල්ලව තමන්ගේ කරගත්තා ඊට පස්සේ ජීවිතේ වෙනස් වෙනස් පැතිවලට යන්න පුළුවන් වෙන ඕගොල්ලොන්ට හැබැයි දෙන්න මේ බැලු බැල්මටත් දෙවිදියක්නේ ඒ කියන්නේ මං කියන්නේ මේ පාට ගැන නෙමෙයි මම මෙතන අදහස් කරේ ඒක පේනවා අපිට ඒක වෙනම කතාවක් මම කියන්නේ දැන් නිම්නට විහිළුවක් කරාම මේ විහිළුව තේරුම් ගන්න ටිකක් වෙලා යනවා වාටක් ගාලා ඕන එකක් අරගෙන hina වෙන කෙනෙක් එතකොට ඕගොල්ලන්ගේ අදහස් ගත්තාම ටිකක් වෙනස් වගේ මට හිතෙනවා ගති පැවතුමුත් වෙනස් ඇති කියලා මට හිතෙනවා කොහොමද මේ වෙනස්කම ගලපගත්තේ මං කියන්නේ අපි මං හැමතැනකමත් කියලා දෙනවා කියන්නේ අපි දෙන්න අදහස් අතින් සම්පූර්ණ පරස්පරයි කියන්නේ හසයි පොළොව වගේ දෙන්නේ ඒ කියන්නේ නිම්න හිතන පතන විදිය මම හිතන පතන විදිය සහය කන බොන විදිය අඳින බලඳින විදිය හරිම වෙනස්. ඒ කියන්නේ අපි දෙන්න ලෝකේ අන්ත දෙක ජීවත් වෙන දෙන්නෙක්. ඉතින් ඒ වුණාට ඉතින් පවතින්න පුළුවන්. මං කියන්නේ ඒ කියන්නේ කොයි වෙලාවකවත් අර අපි සමාන වෙන්න ඕනේ නැහැ ආදරය කරන්න කසාද බඳින්න. නමුත් අන්ත දෙක හිටියත් පුළුවන් එක තැනකට මර්ජ් වෙන්න පුළුවන්. මේ තියෙන උදාහරණ නේ. නින්න විජිටේරියන් මම මස් විතරයි කන්නේ. ඒක තමයි මොදම ගැළපීම. හරි ලේසියි නේද උරනේ ප්‍රශ්න නැහැ.
පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මේ කොහෙද ගිහිල්ලා කන්න ගියාම පොඩි ප්‍රශ්නයක් වෙනවා මොකද දෙකක් ගන්න බෑ නැත්තම් එක පොත්තක් කාලා ෂේප් වෙන්න දෙන්න දැන් දෙකක් ගන්න වෙනවා හොඳයි එතකොට අපි මේ දැන් ඔන්න ඔයගොල්ලන්ගේ ලස්සන මේ වීඩියෝ ක්ලිප් එකක් බලන්න පුළුවන් අපිට ඊට පස්සේ කතා කරමු කොහොමද මේවා ක්‍රියේට් වෙන්නේ කියන එක ගැන 10යි 20යි 30යි චුට්ටක් ඉන්නකෝ ඈ අඩේ මෙච්චර මාරු ගාසි කොටක් ඒක කොහෙන්ද අඩේ බබා පන්තලේ පින් කැටේට සොට් එක දුන්නද අඩේ මේ ඒක නෙමෙයි කියන්නේ කොහෙන්දනේ ඔච්චර මේ මාරු ගාසි කොටක් ඔයාට මම මේ ඉතුරු කරපුවා ඉතුරු කරලා අපි අපේ කොහෙන්ද ඉතුරු කරේ කැටයක් අතර කැටේට දැම්මද ඔයා විසික් කරපුවා තමයි මම ඉතුරු කරලා තියෙන්නේ මං කොහෙද විසික් කරේ කවුද කාසි විසික් කරන්නේ මට පිස්සු කිලිතෝද ඇයි ඔයාගේ කාර් එකේ ඔයාගේ සාක්කුව වල තියෙනේ වතේ මම ඉතුරු කරේ අමාරුවෙන් විසික් කරන්නේ මමයි එකතු කරේ අප්පද બોලේ අඩේ මං ඒවා විසික් කරන්නේ ඒවා නෙවෙයි මං ඒවා තියාගෙන ඉන්නේ හදිස්සි කර මාරු කාසු නම් මාරු කාසි ගන්න යකෝ මෙහෙම වුණා මට මාරු හරලි නෑනේ දැන් සාක්කුවේ තිබ්බම විදන්නේ විසික් කරා කියලාද පිස්සුද බයිට්ද මොනවද මේ කියන්නේ හැමදාම මට බයිනා වියදම් කරනවා කියලා මම මේ සත්‍යයක් කර ඉතුරු කරවතේ මම බැනුම් අහන්නත් ඕනේ මාරු වැඩක් ඉතුරු කරත් බයිනා වියදම් කරත් බයිනා යකෝ මේක අප්පගේ ඉතුරු කිලිල නෑ කාගෙන් දෙක අහගත්තේ අම්මගෙන් දහගත්තේ ඉතුරු කිලිල අඩ යකෝ මාරු ඉතුරු කිලිල නෑ කොහොම කාසි කොට ගහගෙන ඉන්නපාව මේ මහවැන් කොට හදන්න දැන් වියදමක් කරනවා ඒක තමයි මාත් හිතුවේ ඔයාට බැරිද මේ කාසි ටික අරගෙන මට 5000ක් වගේ දෙන්න මෙතන යකෝ 5000ක් නෑනේ අනිත් එක මේ උඹ ලක්ෂ ගණන් වියදම් කළා පහේ කාසි 10 කාසි ඉතුරු කරලා හරියනේ යකෝ ඒ වියදම් කරලා අඩු කරා කොහොම පහේ 10 කාසි ඉතුරු කරලා ජීවිතේ කොට යන්නම් මෙන්නේ අනේ මං යනවා යන්න ඕකේ දැට්ස් ඉට් බයි පුදුම ඉදිරිීමේ හැකියාවක් තියෙන්නේ නේද නින්නල තියෙන පුදුම ඉදිරි කිරීමේ කියාගේ ඒක මගේ පර්ස් එක තමයි දන්නේ ඉතුරු කරන තරම වෙනස් වෙනස් අදහස් එක්ක තමයි ගොඩක් ලාවට සෝෂල් මීඩියා වල මේ මේ ක්‍රියේටර්ස්ලා තමන්ගේ පැවැත්ම හදාගන්නේ දැන් ඕගොල්ලෝන්ගේ අයිඩියක් ගත්තම ටිකක් ඒක ලොකු වෙනසක් අපිට පේනවා ඒකෙදී හඬ පාවිච්චි කරන විදිහ එතකොට ඕගොල්ලෝ දෙන අයිඩියා එක මේ දේවල් ඔක්කොම හරි වෙනස් කොහොමද මේ ක්‍රියේටිවිටි එක ආවේ ඇත්තටම නිම්න තමයි ක්‍රියේටිව් මිනිස්සු අපි දෙන්න ගත්තර ගත්තාම එයා කියන්නේ එයාගේ හරි අදහස් වෙනස් අදහස් ටිකක් තියෙනවා සහ ඒ කියන්නේ අපි දැන් කන්ටෙන්ට් ක්‍රියේෂන් පටන් ගත්තට පස්සේ ඇත්තටම නිම්න පටන් ගත්තේ නමුත් අර අපි එක තැනකදී ඔක වෙනස් වෙනවනේ අපි දෙන්නම එකතු වෙලා කපල් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න හදනකොට අපි බැලුවා ඒ කියන්නේ ඒක හම්බෙන් වෙච්ච දෙයක් ඒ කියන්නේ අපි වොයිස් එක ස්පීඩ් අප් කරා ඒ වොයිස් එක ස්පීඩ් අප් කළා ඒ එන එකට මිනිස්සු කැමති වුණා අන්න ඒකෙන් අපි අපේ යුනික්නස් එක හදාගත්තා අපි කරන කන්ටෙන්ට් අපේ ස්ටයිල් එක වෙනස් කරගත්තා අපි මේ ස්ටයිල් එක තමයි මිනිස්සු කැමති ස්ටයිල් එක අපි ඒ ස්ටයිල් එකට කන්ටෙන්ට් කරන්න පටන් ගත්තා එහෙම දෙයක් වුණේ ටිකක් අහම්බෙන් වුණේ නමුත් අපි ඒ ස්ටයිල් එකට ඇඩැප්ට් වුණා එහෙනම් ඉතින් මේ සමහරු දැන් ඔය දෙන්නගේ හරි වොයිස් එක අහනවා ඇත්තේ අද වෙන්නේ නැති සමහර වෙලාවට නේද ගොඩක් කලා ප්‍රෝග්‍රෑම්ස් කීපයක් තිබ්බයි ඒකට තමයි ගොඩක් කලාවට ඒක ඇත්තම හරි නුරුයි වගේ අපිට හරි වොයිස් එකට හුරු වෙලා නිම්න හරි අඩු වෙන්නේ වීඩියෝස් වලත් කතා කරන්නේ දැන් අපිට පැහැදිලි කරලා කියන්න ටිකක් දීර්ඝ විස්තරයක් ඕනේ මේ වෙලාවේ ආවගේ කතා කරන්නේ මොකක්ද මොකද්ද මේ වට මෙහෙම මේ වගේ සෝෂල් මීඩියා වලට දෙයක් කරන්න හිතුනේ ඇයි සෝෂල් මීඩියා පටන් ගත්තේ ඇත්තටම හරි ආසාවෙන් අර ෆන් එකට හොබි එකක් විදියට පටන් ගත්තේ ඊට පස්සේ එක ට්‍රෙන්ඩ් එකක් තිබ්බා මේ හස්බන්ඩ් ඩ්‍රෙස් වොයිස් ඕවර් කියලා මම මේකප් එක කරනකොට හස්බන්ඩ් වොයිස් ඕවර් ගන්න මොකද අර ඒකෙ තිබ්බේ දැන් හස්බන්ඩ් දන්නේ නැහැනේ අපි යූස් කරන ප්‍රොඩක්ට්ස් දන්නේ නැහැ අපේ ස්ටෙප් දන්නේ නැහැනේ ඒතර අර ඒක හරි ෆන් එකේ වෙන දෙයක් නිසා දැන් මෙයා එක්ස්ප්ලেইন කරද්දිත් ඒකට හරියට hina යනවා ඒකෙන් තමයි පටන් ගත්තේ ඊට පස්සේ දිගටම වොයිස් ඕවර් මිනිස්සු ආස වුණා මෙයාගේ වොයිස් ඕවර් එකට ඊට පස්සේ දිගටම වොයිස් ඕවර් එකකින් ගියා يعني නිම්න සෝෂල් මීඩියා වලට හරි කැමති කෙනෙක් ඉස්සරින් ඉඳන්ම මෙයා يعني A levels කරලා ඉවර වෙලා යුනිවර්සිටි එකේ ඉන්න දවස් ටිකේදීත් මම මෙයා YouTube channel එක පටන් ගත්තා මම තමයි කියවන ඒක නවත්තලා ඉගෙන ගනි අපිට මේ ඉසුරු සල්ලි මාරු කරන විදිහේ වීඩියෝ එකක් බලන්න තියෙනවා ඒක බලමුද හා බලමු මේ බබා මේ මේ බබා මේ වැඩේ ගත්තා 5000ක් මාරු නැද්ද මේ 5000ක් මාරු කරලා දිනනනම් දෙන්නකෝ කීයද ගන්න රුපියල් 200ක් ලෝන් කියන්නේ නැනේ 5000ක් අගල මාරු කරලා දෙන්නකෝ අපෝ එකෙන් මම මාරු සල්ලි තියාගෙන ඉන්න හින්දාම හොඳයි ආ ගන්න ගන්න ආ නේ මේ තියෙන්නේ යකෝ මෙයා ගාව නැති සල්ලියක් තියෙනවා දා මේක ගන්න මන්ට අගල දීලා ඉන්නගේ අනේ මන් දන්නේ යන්නේ ඉස්කෝලේ ගියා කිව්වට මොඩයි අප්පා අම්මෝ මහලක ගණන්කාරය හිතන් ඉන්නේ නම් පයිතගරස් කියලා සල්ලි මාරු කරන්න දන්නේ මාරු සල්ලි නම් අපේ ගේන තමයි පොඩ්ඩක් ඉඳන් 200යි මෙතන තියෙන්නේ යකෝ මම 5000ක් දුන්නානේ මේක යකෝ අම්බ හෙරක්නේ බලහන්කො 5000 අරගෙන 200ක් දීලා ගිහින් මන්නට බම්බබා ඕකේ දැට්ස් ඉට් බයි සාමාන්‍යයෙන් තඹ හෙරද්ද නෑ හරි අයින්ස ගලමේ මේ නමුත් ඉතන යන්නත් එපා නේ බෑග් සහ අනම්ම නම් ඇඳුම් ගන්න නම් ඉතින් සෑහෙන දක්ෂ ඒ නොකිය කිව්ව එක තමයි එහෙමනේ මේ ඉසුර කොහොමද ඔච්චර මුකරි උනේ මේ පාවිච්චි කරන වචන ඒ වචන එක තමයි අපිට ඇත්තටම hina යන්නේ මුකරි කියන්නේ මම පොඩ්ඩක් කියවනවා ඉස්සරින් දැන් يعني ස්කෝලේ යන කාලේ මම පවුල එකම ළමයා ඉතින් මගේ වැඩේ හැම වෙලාවෙම කෑග් ගහ එක එක දේවල් ඉල්ලනවා ඒක තමයි මගේ ඉදිය අනිත් එක ඔය මගේ ඇවිල්ලා දෙන්නේ මගුලක් ඔය වචන සෙට් එකක් තියෙනවනේ ඔය කියන වචන සෙට් එක මට හිතෙන්නේ මගේ තාත්තගෙන් ආපු වචන ටිකක් කියන අපේ තාත්තත් ඔය වචන නිතර කියනවා මේ පාවිච්චි කරන වචන ටිකක් ඉතින් එයාගෙන් ආපු එකක් කියලා තමයි මට හිතෙන්නේ ඉතින් මම සාමාන්‍යයෙන් පොඩ වැඩිපුර කතා කරන කෙනෙක් අලුතින් වීඩියෝ එකක් දාද්දි ඒක මුලින්ම ඒ කියන්නේ අයිඩියාක් දෙන්නේ නෙමෙයි නේද ඉසුරුද කොහමද
ගොඩක් වෙලාවට නිම්නගේ අදහසක්. අපි දෙන්න මේකට ෆීඩ් කරනවා. පස්සේ අපි නානෑ මෙහෙම කරමු මෙහෙම කරමු. ගොඩක් වෙලාවට අපි බ්‍රෑන්ඩඩ් කන්ටෙන්ට්ස් කරනවා ගොඩක්. ඉතින් අපි ආදායම් මාර්ග වෙලා තියෙන්නේ ඒක. එතකොට ඒකෙදී අපි ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් එකත් එක්ක කතා කරලා එතකොට එයාලගේ අදහසක් තියෙනවනේ එයාලට ප්‍රොමෝට් කරන්න ඕනේද? එතකොට අපි ඒකෙදී අපි දෙන්න සාකච්ඡා කරලා සමහර ලාවට අපි මෙහෙම දෙයක් කරමු කියලා එනවා ගොඩක්. ක්‍රියේටිව් වැඩිපුරම අදහස් ටිකේ තියෙන නිම්නට. නිම්න ඔයාලට මේ කොච්චර කාලයක් යනවද මොකක් හරි අයිඩියාක් අකාවට පස්සේ ඒක මේ වීඩියෝ කරන්ද සමහනේ කොච්චර කාලයක් ගන්නවද? අයිඩියා එකක් ඇවිල්ලා ඒක අපි ඒ කියන්නේ ඒ අයිඩියා එකේ ඒ ගමම්ම කරන්න බෑ. ඉස්සෙල්ලාම අයිඩියා එක ආවේ මට හෝ මෙයාට එනකොට ඉස්සෙල්ලා අපි දැන කතා කරනවා. කතා කරලා ඒක ලස්සන කතාවක් විදියට හදා ක්‍රියේට් කරගන්නවා. ක්‍රියේට් කරලා කොහොම හරි සම්පූර්ණ කරලා වීඩියෝ එකක් එළියට දාන්න දවස් හතරක් විතර යනවා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රොඩක්ෂන් එක එළියට දාන්න. හැබැයි ඒ කියන්නේ ඒ දවස් හතර යන්නේ කියන්නේ අනිත් වැඩත් එක්ක සාමාන්‍යයෙන් පැය වශයෙන් ගත්තොත් පැය 6ක් විතර යනවා මේ අපිට ප්‍රොඩක්ෂන් සම්පූර්ණ ප්‍රොඩක්ෂන් මේක ඔය දකින වීඩියෝ හැම එකක්ම පැය 6ක විතර. දැන් මේ සමහර චූටි වීඩියෝස් නම් එච්චර වෙලාවක් යන්නේ නැහැ. නමුත් අපි කමර්ෂල් එකක් කළොත් ඒකට අඩුම පැය 6ක් යනවා. සමහර ඒවා දිනන පැය 24ක් ගියපුවත් තියෙනවා. දැන් කමර්ෂල් එකක් වගේ කරොත් ලොකු කාලයක් යන්නේ. ඔයාලට තරංග ඔන්න චාන්ස් එක තියෙනවා දැන්. ඒගොල්ලෝගේ ක්‍රියේටිවිටි එක අපිට බලන්න පුළුවන් සජීවීවනේ. ඒක තමයි මම අහුවා එකපාරක් මේ පුළුවන් කිව්වා. ඔව්. ඊට පස්සේ ටිකක් ගියම් ක්ලික් වුණා මොකද්ද කියලා. නෑ වෙලා යනවා. දැන් මේ අද මෙයාගේ උපන්දිනේ. ආ උපන්දිනේ සුබ. අනේ හැපි බර්ත්ඩේ. thank you. එහෙම බෑදී ඔයගොල්ලන්ගේ විදියට පොඩ්ඩක් කොහොමද මෙයාට wish කරන්නේ? අවු චේ බබා අරුංගේ උපන්දිනේ. මේ යමන් ටැග් ගාලා නැත්තම් බර්ත්ඩේ එකට gift අරන් දෙන්න ඕනේ යමන්. ඇයනේ මට හිමේ මම ඒගොල්ලෝ අමාරු දාන්නේ හොඳ වැඩේ වට හොඳ වැඩේ නංගි කේක් කෑල්ලන්නේ නැද්ද? ආ දැන් අපි යනකොට කේක් එක කාලා යන්නේ නැහැ අපරාධි නේ හරිනේද? ඒකත් හරි. ඔය චූටි මොලේට කොහොමද මෙච්චර දේවල් දරා ගන්න පුළුවන් උනේ? දරා ගන්න ඉතින් එහෙම මේ කියන්නේ අපි දෙන මේ සාමාන්‍යයෙන් ඉන්න විදිහටම තමයි අපි දෙන්න ගත කරන්නේ අපේ ජීවිතේ. මම කියන්නේ يعني හැලහැප්පීම් නැත්තේ නෑ. අපි දෙන්න ගැටෙනවා. මොකද අපි දෙන්න අත දෙකක ඉන්න දෙන්නේ මේ ඊයේත් මොකක් කරේ එකට අපි දෙන මොකක් කරේ කන්ටෙන්ට් එකක් දැම්ම යාගේ එකක් තියෙනවා. යාගේ එක්කලා ඊට පස්සේ මගේ අදහසක් තිබ්බා ඒක එක්සිකියුට් වුනේ නැහැ කියලා පොඩ්ඩක් ඉතින් කියව ගත්ත දෙන්න. ඒ වගේ ඉතින් තියෙන එක හරි සුන්දරයි ඉතින්. ඊට පස්සේ ආපහු යාළු වෙනවා. ඒක හරි මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් එකත් එක්ක යන ජීවිතේ හරි ලස්සනයි කියලා මට හිතෙනවා. කියන්නේ අපි ඉස්සර අපි දෙන්නම කෝපරේට් වර්ල්ඩ් එකේ හිටපු දෙන්නෙක්. ඒ කියන්නේ මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෘතියෙන් මෙයත් IT කම්පැනි එක වැඩ කළේ. ඉතින් අපි දෙන්නගේ ජීවිත චුට්ටක් අර බෝරින් ඉස්සර. ඒ කියන්නේ අපි වර්ක් ෆ්‍රොම් හෝම් කල්චර් එකත් එක්කනේ වැඩ කරේ. ඔව් කම්පියුටර් එක ලැප්ටොප් එකක් එක්කම තමයි අපේ ජීවිත ගත වුනේ. ඉතින් එතකොට ඒකත් එක්ක දැන් අපි මේ ගත කරද්දී අපිට ඩිෆරන්ට් මිනිස්සු හම්බ වෙනවා. يعني විවිධ තලවල මිනිස්සු හම්බ වෙනවා. එක එක සමාජ මට්ටම්වල මිනිස්සු හම්බ වෙනවා. ඉතින් මම මේ ගත කරන ජීවිතේට හරි කැමතියි. අපි දෙන්නම හරි කැමතියි. ඒත් එක්කම හරි මිනිස්සුන්ගෙන් ආදරයක් හම්බ වෙනවා. ඒක අපිට හිතියලවත් තිබෙන්නේ නැති දෙයක්. ඒ ඔක්කොමත් එක්ක මම මේ ගත කරන ජීවිතේ හරි සතුටින් ගත කරනවා. දැන් දෙන්නම හොඳට කියවනවා. වචන වලින් කියවන. පොත්පත් කියවීම වගේ දේවල් හැම කොහොමද විනෝදාංශ විදියට කරනවද එහෙම නැත්නම් සාමාන්‍ය විදියට කරනවද කොහොමද? පොත්පත් මං ඉස්කෝලේ යන කාලේ කියවුවා. ඊට පස්සේ මං කියවුවා අච්චු පොත්ติกද නෑ මං ලිටරචර් කරේ. එතකොට එතන ඒකේ ඇසයින් වෙලා තිබ්බ පොත්ටි කියවුවා. මම සාමාන්‍යයෙන් පොත් කියවපු කෙනෙක්. يعني මට ඉස්සර මේ يعني ලයිබ්‍රරි එකට වගේ පොත් තිබ්බා. يعني මං හරියට يعني මට gift එකකට හම්බෙන්නේ පොතක් හැම වෙලාවෙම. ඉතින් මේ මං ආස කියවන්න කැමති. හැබැයි දැන් මෑත කාලේ අපිට තියෙන මේ ලයිෆ් එකේ තියෙන ස්ටයිල් එකත් එක්ක අපිට අර පොතක් මෙහෙම අරගෙන කියවන්න වෙලාවක් නැහැ. ගොඩක් කාලවලදී මම ඔඩියෝ බුක්ස් අහනවා කියලා එහෙම එකක් තියෙනවා. දැන් ඔඩියෝ බුක්ස් කියලා තියෙනවා. එතකොට අපි මම කරන්නේ ගොඩක් කාලවලට වර්ක් අවුට් කරන ගමන් කොහරි යන ගමන් අහගෙන යන එකක් තමයි කරන්නේ. දැන් මේ ඔය කරන වැඩවලට පවුලේ අයගෙන් මාමලාගෙන් නැන්දලාගෙන් බෑනලාගෙන් මොනවද තියෙන ප්‍රතිචාර? එයාලා හරි කැමතියි. කියන්නේ හරි උදව් කරනවා සපෝට් කරනවා. හිතන්න ඊළඟට එහෙම එකක් වෙන්න. ඔයා කියනවනම් අපි බලමු. අපේ ගිගොල්ලේ ඔක්කොම විදුණනේ දප්පච්චි මොනව කරන්නේ දැන් මගෙත් මේ සෑහෙන තැන් තැන්වල ඉදලා තියෙන්නේ එලිටර නෙවෙයි ඉතින් කෙසුත් ඇරිලා තියෙන්නේ සෑහෙන්ට හැබැයි අපි දෙන්නගෙම එකම රටාවට තමයි කොණ්ඩේ හැලෙන්නේ දැන් බලන්න මේ මගෙත් මේ හරියෙන් තමයි යන්නේ අප්පච්චිගෙත් ඒ හරියෙන් තමයි යන්නේ හැබැයි අම්මගේ දුවගේ අපේ කොණ්ඩේ වනේ ජානේ නම් එකම විදියට පිටලා තියෙන්නේ උදේ ඉඳන් ඔලුව කනවා හිතන්නේ මුන් දෙන්න ගියාත් මේ උකුණ දෙන්නේ නැතුව අපි දෙන්නත් සෑහෙන්ට උකුණ මරන්නේ අප්පච්චි ගියාත් මේ හැබැයි මං නම් දැන් එක උකුණෙක්වත් මරන්නේ නැහැ ගියාත් මේ කරපු පවු ටික හොඳවට මැති මං හිතන්නේ අප්පච්චි නම් මස් මාළු ගන්නෙත් නැහැ මේක මම හිතන්නේ හැම පිරිමියටම වෙච්ච දෙයක් ඈ මොනවද පිරිමින්ට උනේ නෑ අප්පච්චි මයි කතා උනේ අපි දෙන කොච්චර වාසනාවන්තයිද කියලා මොකද ප්‍රශ්නේ ඒක කතා කරන්න තවදර ගන්න ඕනේද කොණ්ඩේ ගැන මොනවද කතා උනේ ඉතින් වැරදියක් කතා කරගෙන ඉන්නේ නෑ කොණ්ඩේ ගැන කතා කරගෙන ඉන්නේ අපි දෙන බැලුවේ කොණ්ඩේ වවන්නේ කියලා මොකද ප්‍රශ්නේ
අම්මා මෙන්න කොණ්ඩේ බබනවලු අපච්චි. බුදු අම්මේ කතරක්ක තරන් යන් 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 ටග්ගල යන් යන්. ඕකේ දැච්චි බයි. අහිංසක මිනිසුන් මත මාත් ඔය දෙන්න නම් කමන අහිංසක මිනිසු ගාව ගන්නේ මේ වගේ. අපච්චි මේ මගේ තාත්තා නැති වෙලා නිම්නගේ අපච්චි මේ ඔය හිටියට මේ මොරටුවේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් මේ හරිම ආදරණීය කෙනෙක්. කියන්නේ මම දැක්ක හරිම ආදරණීයම අපච්චි කෙනෙක් තමයි මේ නිම්නගේ අපච්චි. හරි, දැන් මේ ඔය දෙනගේ ආදර කතාව ගත්තාම දැන් අර අන්ත දෙකක ඉන්න දෙන්නෙක් ආදරය කරනවා කියලා කිව්ව. දැන් සාමාන්‍යයෙන් අපි හොයන්නේ අනේ මගේ අදහස් වලට ගැළපෙන කෙනෙක් හම්බෙන්න දෙයනේ කියලානේ. එහෙම නෑ ඕගොල්ලෝ. ලැබෙන දේ එක්ක සතුටින් ඉස්සරහට යන දෙන්නෙක්. කොහොමද මේ ආදර කතාව දැන් පවත්වාගෙන යන්න මොන වගේ උපක්‍රමද පාවිච්චි කරන්නේ? Wifi soulless right. හරිම තරණ. හරිම තරණ. මොකද හොඳයි ඒක. බිරිඳ හැම වෙලේම නිවැරදි. හැම වෙලාවෙම නිවැරදි. එතකොට හරි ලේසි. ඒක හරි. ඒක හරි. ඕන දේවල් ටික අරන් දුන්න නම් කියන්නේ ඉල්ලන ඉල්ලන දේවල් ටික අරන් දීලා පොඩ්ඩක් අර බැරිකමක් කියන්න ඕනේ. දැන් මේ කාලේ සල්ලි ටිකක් අඩුයි. ඔෆිස් එකේ සල්ලි හම්බෙන්නේ නැහැ. එහෙම කියලා පොඩ්ඩක් අමාරුකම කිව්වම එතකොට තේරුම් ගන්න. නැහැ ඉතින් අර අපි මේ කාන්තාව සැහැමකටපත් වෙන්නේ නැහැ නේද? අපිට කොච්චර ඇඳුම් කොච්චර තිබ්බත් ගමනක් යන ගියම ඇඳුමක් නැහැ. ආ ඒක සපතු දෙකක් නැහැ. එහෙම වෙනවා. අපි දෙන්නගේ අදහස් වලට ගරු කරගන්නවා කියන්නේ. කොච්චර උනත් කියන්නේ අපි කොච්චර මත දෙකේ හිටියත් අපි කියන්නේ දැන් මගේ මොකක් හරි වැරද්දක් වුණොත් මම සෝරි කියනවා නිම්නට. නිම්න අනිවාර්යෙන් එයාගෙන් වැරද්දක් වුණොත් සෝරි කියන ඉතින් එහෙම පවත්වාගෙන යන්න පුළුවන්. හරි. දැන් ආදරය තුලදී කොහොමද අනිත් කෙනාට නිදහස ලබා දෙන්නේ? ඒගන්නේ දැන් අපි දෙන්න ගත්තොත් එහෙම මේ අපි දෙන්නගේ ලොකු වයස පරතරයක් තියෙනවනේ. ඉතින් එතකොට දැන් මම හිතන් ඉන්නේ මම නිම්නටෙඩිය දේවල් දන්නවා කියලා මම හිතන් ඉන්නේ. උනට ටෙක්නොලොජි වයිස් නිම්නටෙඩිය දේවල් දන්නවා. හැබැයි අර මම හැම වෙලාවෙම නිම්න කරන යාට ෆ්‍රීඩම් එක දීලා තියෙනවා. ඒ කියන්නේ යාට කැමති දෙයක් අඳින්න, එතකොට කැමති කෑමක් කන්න, නිම්න කන්නේ බොන්නේ නැහැ ඔය යටි වෙන්නේ. නමුත් අර ඒ කියන නිදහස මම දීලා දෙන පුළුවන් විදියට. ඒ වගේම يعني සමහර තැන්වලදී රකින්න ඕන තැන්වලදී මම නැමෙක් කරන්න එපා කියලා එහෙම පොඩි රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. එතකොට ඒ වගේ ඒකට කැමති නෙමෙයි. يعني එහෙම නොකියුවොත් එහෙම කල්පනා කරන ඇයි දැන් මේ කියන්නේ නැද්ද? ඇයි බණින්නේ නැත්ද කියන එකත් ප්‍රශ්නයක්. බණින්නේ මොනවටද වැඩිපුරම? නැක් තරහ යනවා. ඕට තරහ යනවා. සාමාන්‍යයෙන් තරහ යනවා මට ටිකක් මට තර මං කියන්නේ තරහ ගන්න මට හේතුවකුත් නැහැ. මට තමයි කිත්ති මට වෙලාවට වෙන මොකක් හරි එකක් කිදිලා ඒත් තරහ යනවා. ඉතින් එහෙම තරහ ගියාම ඉතින් ටක් ගාලා නිම්න දන්නවා මට දැන් තරහ ගිහිල්ලා ඉන්නේ කියලා. කූල්. මේ hina වෙලා විනෝදින් ඉන්නා වගේම මට හරිකමට කේන්තිත් යනවා. මම ඒක ගොඩක් දුරට පාලනය කරගෙන තියෙනවා. නමුත් නිම්න ඒක අවබෝධයෙන් ඉන්නේ. නිම්න ටක් ගාලා අඬනවා. ඕනේ ඒක ටක් ගාලා අඬලා ඒක ෂේප් එක. දැන් ඔය මෙතන මේ නිම්න නිම්න කිව්වට gederedi නිම්න කියන්නේ නැහැ නේ? නැහැ මම බබා කියන්නේ. ඔයා මොකද්ද කියන්නේ? කියන්න කියලා දාන්න. ඒ එහෙමද? නෑ. මම මෙයාට කතා කරන්නේ අප්පච්චි කියලා. ඒ තරම් ආදරයක් තියෙනවා. හරි, දැන් අපි යමු ওই දෙන්නගේ තව ලස්සන වීඩියෝ එකක් බලන්න. ඔව්. මේ මාසේ මොකද්ද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි. මැයි මැයි. හරි, ලබන මාසේ. ලබන මාසේ ජූනි මාසේ. ජූනි මාසේ විශේෂයිනේ. ආ, මගේ බර්ත්ඩේ එකනේ. ඔව්, හරි. ඔයාගේ බර්ත්ඩේ එකට කලින් මං හිතන්නේ ලෝන් වීකෙන්ඩ් එකක් හරි මොකක් හරි එනවා. දිග නිවාඩුවක් තිබ්බා වගේ මට මතකයි. තව පොයකුත් තියෙනවනේ. ජූනි 5 වෙනිදා මගේ බර්ත්ඩේ එකනේ. අප්පච්චි ඒ බිලක්. ආව් ඔව් ඒකක් තියෙනවා. හරි, කමන්න නැහැ. ඉතින් අමතක වෙනවනේ. කමන්න කමන්න. අහන්නකෝ. ඉතින් ජූනි 5 වෙනිදා මගේ බර්ත්ඩේ එකට ඔයාමට මොනවද දෙන්නේ? මම ඔයාට දෙනවා බබා unconditional love. ඈ? Unconditional love. ඒක තමයි මගේ බර්ත්ඩේ gift එක. ඔව්. මාළුව නැහින්න කටහින්ද කියනවනේ. ඔයාට මම මේ සැරේ දෙන්නේ unconditional love. මගේ චුච්චු කැච්චේ උම්මා. උම්මා. හොඳයිනේ ටැග් එක. ආ. ඕකේ. That's it. Bye. විශ්වාස කරන්නේ unconditional love. හොඳ වැඩි මටත් කියවන්න යනවා unconditional love ගැන. අනේ මොකක්ද ඒ උනේ දෙයනේ? මේක ප්‍රෝග්‍රෑම් එකේ දිගේ ටිකක් ඉමෝෂනල් වෙලාවක්. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් වෙලාව ඒ කියන්නේ අපි පොඩි පොඩ්කාස්ට් එකකට සම්බන්ධ වුණා. එතෙන්දී නිම්න කියපු එකක් තමයි ඔය. ඊපස්සේ ඕකත් එක්ක අපි පොඩි පොඩි පණීඩයක් කරමු කියලා තමයි ඔක කරේ. ඇත්තටම ආ විශ්වාස කරන්නේ unconditional love. මොනේ දෙයනේ. හරි, දැන් මේ ආදරයත් එක්ක ඔය දිනවල ගොඩක් දිග ගමනක් යන්න පුළුවන්කම ලැබුණා. අපි දන්නවා සෝෂල් මීඩියා වල විවිධ චරිත බිහි වෙනවා. ඒ අය විවිධ දේවල් මේ ක්‍රියේට් කරනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. කොහොමද සෝෂල් මීඩියා වලට අලුතින් එන්න කැමැත්තෙන් කෙනෙක් ඉන්නවද? මොකද දැන් අපි දන්නවා හැම කෙනෙක්ම සෝෂල් මීඩියා එක ගනුදෙනු කරනවා සහ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක තමන්ගේ ගමන වෙනුවෙන් පාවිච්චි කරනවා. මොන වගේ දේවල් ද අය එකතු කරගන්න ඕනේ? අපිත් අලුත්, අපිත් තාම ඉගෙන ගන්නවා. මම නම් කියන්නේ පළවෙනි දේ තමයි, කියන්නේ අලුතින් ඉන්න ක්‍රියේටර් කෙනෙකුට දෙන්න පුළුවන් මට තියෙන හොඳම උපදෙස් තමයි කන්සිස්ටන්ස් එකක් තියන්න ඕනේ. කියන්නේ සෝෂල් මීඩියා එකේ පවතින ඕන නම් හැම වෙලාවෙම මේ සෝෂල් මීඩියාත් එක්ක අලුත් කන්ටෙන්ට්ස් හැදෙන්න ඕනේ.
සහ ඒ අලුත් හැදෙන හැම කොන්ටෙන්ට් එකක්ම එකකට එකක් වෙනස් ටිකක් අලුත් ක්‍රියේටිවිටි දේවල් ටිකක් ඇඩ් කරගන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ අපි දෙන්නගේ පැවැත්මේ රහස ඕක තමයි. හැබැයි මට දෙන්න විශේෂයෙන් කියන්න තියෙන දේ තමයි අලුතෙන් එන නංගිල මල්ලිලට දැන් අපි දෙන්න සෝෂල් මීඩියා පටන් ගන්නකොට මෙයා මෙයාගේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරා. මෙයා පේරාදෙණිය යුනිවර්සිටි ග්‍රැජුවේට්. ඒතකොට මමත් ඩිග්‍රි එක කම්ප්ලීට් කළා. මම අවුරුදු 9ක් වර්ක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. ඉතින් එතකොට තමන්ගේ අර අධ්‍යාපනය කියන එක නැති කරගන්න එපා කොයිම වෙලාවකවත්. ඒක තමයි මට දෙන්න තියෙන ලොකුම උපදෙස. මොකද සමහරලාට හිතනවා අපි ඉගෙන ගන්න ඕනේ නැහැ, අපිට කන්ටෙන්ට් එකක් හදලා හම්බ කරන්න පුළුවන් කියලා. නෑ, කන්ටෙන්ට් එකක් හදලා හම්බ කරගන්න පුළුවන්. එහෙම කාලයක් එනවා. හැබැයි එඩියුකේෂන් කියන එක හරියම වැදගත් ජීවිතේට. පුළුවන් තරම් ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ මේ ෆීල්ඩ් එක ඇතුළෙත් අලුත් දේවල් දැන් අපි මම හැමදාම විශ්වාස කරන දේ තමයි මරණකම් ඉගෙන ගන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලාවෙම අධ්‍යාපනය කියන එකට ප්‍රයොරිටි කරන්න, ඒත් එක්කම කන්ටෙන්ට් ක්‍රියේෂන් වගේ දේකට පටන් ගන්න, ඒ වගේම එක දිගටම කරගෙන යන්න. දැන් මේ ඉසුරු කතා කරද්දී, ඒ වගේම ඉසුරුත් එක්ක ජීවත් වෙද්දී, ඉසුරුත් එක්ක වීඩියෝ ක්‍රියේට් කරන්නේ, නින්න ඔයාට හිතනවද වාගේ තෝරා ගැනීම හරි කියලා? මේ තමයි හොඳම තෝරා ගැනීම කියලා වාට හිතනවා. ඔව් හිතනවා. මට පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න. හරි, ඒ කියන්නේ හරි ෆන් නිතේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපි කන්ටෙන්ට් ක්‍රියේට් පටන් ගන්න කලිනුත් මෙත් එක්ක මේ මොනවා හරි දෙයක් කරද්දී හරිම මෙයා කොහොම මොනවා හරි විහිළුවක් කරලා, ඒ කියන්නේ මට තරහා ගිය වෙලාවකත් විහිළුවක් කරලා කොහොම හරි ෂේප් කොහොම හරි hina ගස්සනවා. ඉතින් හිතන්නකෝ මේ අපි කොමඩි කන්ටෙන්ට් කරනකොට ඉතින් එතකොට මේ විහිළුවෙම තමයි. ඉතින් හරිම විනෝදයි මෙත්. ඉසුරු වීඩියෝ එකක් ලෑස්තිලු. ඔය ලෑස්ති. බලමු. බලමු නේ තරංග. මේ හඳකට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඔයා කවදා හරි වෙන්නේ කූල් ඩැඩ් කෙනෙක්ද ස්ට්‍රික්ට් ඩැඩ් කෙනෙක්ද? ආ මම පට්ට කූල් ඩැඩ්. ආයි මොකද ඇයිස් වගේ කූල් ඩැඩ්. ඔන්න දැන් ඔයාගේ ළමයාට අවුරුදු 17යි. හොඳද? එයා ගෙදර එනකොට පාන්දර 5යි. ඔයා මොකද කරන්නේ? ඔයා ඉතින් කූල් ඩැඩ් නේ. ඈ මේක මී බැංකුවක් කඩන්න ගිහලද? එහෙම නැත්නම් මේක සිකියුරිටි ජොබ් එකක් කරනවද? අර ඒක අල්ලමයි කියන්න බෑ. මේක මී රෑට නටන්න වත්නවද? ඔන්න තව ප්‍රශ්නයක්. ඔන්න ඔයාගේ අවුරුදු 17 ළමයා අපි දෙන ගෙදර නැති වෙලාවට යාළුවන්ට එන්න කියලා පාටි දාලා ගෙදර විනාශ කරලා තියෙනවා. ඔයා මොකද කරන්නේ? අපේ ගෙදර මුගේ ආච්චිට හාල් කරන්න කො මුගේ ආච්චිට? මම කියන්නේ නැහැ මේකට බලන්නකෝ. ඉතින් මේක මුංග තියන්න වටින්නේ නැහැ බබා. ඒ වුණාට තියා කූල් ඩැඩ් නේ. ආ මේ ඔය වයසට පාටි දාන්න නැතුව කොයි කාලේ පාටි දාන්නද නේද බබා? මුගේ ආච්චිට යකෝ. ඔයා දැනගන්නවා ඔයාගේ ළමයා ටියුෂන් ක්ලාස් ගිහිල්ලා රණ්ඩුවකට ගිහිල්ලා ගහගෙන හිර ගිහිලා කියලා. ඔයා මොකද කරන්නේ? මෙන්න මෙදියන් ඔක මගුල රත්නහා ඔක්කොම ටික කාලා. දැන් මේක ඔක්කොම කාලා ඉවරයි. මට ගන්න මොකුත් නැහැ. ගහගෙන ෂුවර් එකටම කාඩ් මාක් කරන්න කාට ගහන්න නැත්තේ. මට ඉස්සරහත් ඔක්කොම පේන්න බෑ බබා. සාමාන්‍යයිනේ ගහන්න තිබ්බේ. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ගැහුවොත් ගහන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. මූ දැන් හිරේද? සල්ලි ගෙවන්න වෙන්නේ බේර ගන්නට. යමන් දැන් බේර ගන්න. එතකොට දැන් ඔයා මොකුත්ම කරන්නේ නැද්ද? අපුච්චි මං ඉතින් පන්තියට ගිහිල්ලවත් දානවා. ඉතින් වෙන මොනව කරන්නද මේක ගහ ගන්න ඕනේ. ඔන්න ඔයා දැන් හැමදාම ක්ලාස් එකට දානවනේ ගිහිල්ලා. ඔයා දැන් ටියුෂන් ක්ලාස් එකට දානවා. ඊට පස්සේ ඔයා දකින්නවා ඔයා දාලා ගෙදර එනකොට ළමයා එයාගේ පාට්නර්ත් එක්ක ෆිල්ම් එකක් බලන්න ෆිල්ම් හෝල් එකට යනවා. ඔයා මොකද කරන්නේ? මුගේ ආච්චිට හාල් කරන්න යකෝ. මු අපි කරපුව අපිම කරන්න යනවනේ. කව් ඉතින් අම්මා වගේම නැතේ. හරි හරි මාත් එහෙම තමයි ඉතින්. කව් ඉතින් අපි දෙන්නගේ පැටව අපි දෙන්නා වගේ නැතේ. මං හරි පන්ති යවන්නේ නැහැ ආයි. මං බබා ඔක කොනකින් හැම ගන්න වැඩක් නැහැ. පන්ති යවන්නේ නැහැ. මු ඉගෙන ගන්න නැහැ. පන්ති යවන්නේ නැහැ. ආ දැන් ඔබ හැකියන්ක ඔබ හැම මොකටද කරන්නේ කියලා මගින්ම ප්‍රශ්න අහන්නේ මගුල. දැන් ඔබ මොකද කරන්නේ? මම මොනවා කරන්නේ ඉතින්. අප්පච්චි වගේම නැතේ. බැනුන් ටික මංවත් අහන්න. අන්න හරි. ඔයා ඉන්නකම් මං කූල් ඩෑ. මට වැඩි හිතන්න දෙයක් නැහෙනි. නරකේම ඔයා බලා ගන්න. හොඳේම මම බලා ගන්නම්. හොඳේ වගේ ලකුණු ටික මට, නරකේ වගේ බැනුන් ටික ඔයාට. එහෙනම් ඕකේ. දැට්ස් ඉට්. බයි. කූල් ඩෑ. ඒකනේ. ඕක ඇත්තටම මේ අපි කමර්ෂල් එකකට කරපු එකක්. කමර්ෂල් කෑල්ල උන්නේ නැහැ. කියන්නේ ඒක ක්ලයන්ට් ඊට පස්සේ ඒක මේ එයාගේ අදහස් වෙනස් කරගත්තා. ඊට පස්සේ ඉතින් අපි එතකොට ඔල්රෙඩි ෂූට් කරලා තිබ්බේ. ඉතින් අපි ඒකේ කමර්ෂල් කෑල්ල අයින් කළා. අපි ෆන් කැලේ ටික දැම්ම TikTok එකේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර? දැන් අපි දකින කමෙන්ට්ස් වල දකින හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා. පාරේ යනකොට හම්බුනහම කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් තියෙන ප්‍රතිචාර? ඒක හරිම මං මගේ ජීවිතේ මට හම්බෙච්ච ලොකුම තෑග්ග අපි දෙන්නටම හම්බෙච්ච ලොකුම තෑග්ග තමයි මේ ආදරේ. මං නම් මට ඒක කියන්නේ මට ඒක හිතාගන්න බැරි ආදරයක්. ඒ කියන්නේ අපිට එහෙම ලොකු ආදරේ කියනකොට නිම්න පොඩ්ඩක් අමුතුයි. ලොකුම තෑග්ග ඒවා කියනකොට අපි දෙන්නටම හම්බෙච්ච ලොකුම තෑග්ග තමයි මේ හම්බෙච්ච අපේ ඔඩියන්ස් එකේ හම්බෙන ඒ හම්බෙන ෆීඩ්බැක් එක. يعني අපිට අර හේට් කමෙන්ට් එකක් කියලා එකක් හම්බෙන හරි අඩුයි. يعني මම ඒක හේට් කමෙන්ට් එකක් මම හැබැයි අපි දෙන්නගේ සාමාන්‍ය හේට් කමෙන්ට්ස් වලටත් තියෙන හැරි වෙනස් විදිහේ ආකල්පයක්. මම කියන්නේ ඒ කට්ටියත් පවතින ඕනේ. කියන්නේ හේට් කමෙන්ට් කරන කට්ටියත් ඉන්න ඕනේ. මොකද එයාලගේ හේට් එක එළියට දාන්න පුළුවන් තැනක් තමයි අපේ සෝෂල් මීඩියා එක. ඉතින් මම අපි ඒ දෙන්නටත් ඒ කට්ටියටත් හાર્ට් රියැක්ෂන් එකක් තමයි දාන්නේ.
ඒ වගේම අර ගොඩාක් අය ඉන්න හරි ආදරය කරන අපි ගිහම කතා කරන අනේ අපි ඔයාලගේ වීඩියෝස් බලනවා හරි ආදරෙයි අපිට හම් වෙනකොට හොඳ කමෙන්ට් එකක් තමයි කියන්නේ කොච්චර ප්‍රශ්නවල හිටියත් සමහර වෙලාවට වීඩියෝ එක බලලා ඒ ප්‍රශ්නේ තප්පර දෙකට අමතක කරනවා කියලා ඒක අපිට හම්බෙච්ච ලොකුම තැනක්. දැන් අපි අවසාන විනාඩි කීපයේ ඉන්නේ. දැන් ඔය දෙන්නත් එක්ක තනි ගමනක් නෙමෙයි මේක දෙන්නත් එක්ක යන ගමනක්. එතකොට එතනදී මම හිතන්නේ දැන් වෘත්තීය ජීවිත ගත්තත් ඉසුරු ටිකක් කාර්ය බහුල රසාවක් කරනවා. එතකොට gedara ප්‍රශ්න නිම්නට බැලන්ස් කරගන්න දෙනවා. වේද පියනේව කරන්නත් උනේ නේ ගුණණියන්නේ. ඒවත් එක්ක වීඩියෝ ක්‍රියේට් කරන්නත් තියෙනවා. අයිඩියාස් දෙන්න ඕනේ. එතකොට ඔළුව නිදහසේ තියාගන්න ඕනේ. ඉසුරු කොහොමද වට නිම්මගෙන් ලැබෙන සහය මේ මේ හැමදේම નિවරදිව කරන වගේ මනස නිදහසේ තියාගන්න. මම හිතන්නේ නිම්න කියන්නේ නිම්න ගොඩක් කැපකිරීම් ගොඩක් කළා. මොකද එයාගේ ජොබ් එක මුලින්ම අතාරිනා. ඊට පස්සේ මමත් රිසයින් වෙලා මාත් ෆ්‍රීලාන්සින් පැත්තර කරනවා. ඉතින් ආ අපි අපේ ජීවිතවලට කියන්නේ තියෙන හොඳම හයිය තමයි නිම්නගේ තියෙන කියන්නේ නිම්නගේ තියෙන ආදරණීය බව තමයි මට තියෙන හොඳම හයිය. කියන්නේ නිම්නටත් මම හිතන්නේ එහෙමයි. කියන්නේ අපි දෙන්නට කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි දෙන්න සමහරවිට පොඩි හග් එකක් දීලා පොඩි විහිළුවක් කළා. අපිට තියෙන ට්‍රෙස් එක මොකද දවසට කන්ටෙන්ට් එකක් දානවා කියන්නේ හරි ස්ට්‍රෙස්ෆුල් වැඩක්. ඒ කියන්නේ හැම වෙලාවෙම කන්ටෙන්ට් එකක් හදනවා හිතනවා කියන්නේ හරිම අමාරු දෙයක්. ඉතින් ඒකෙදී අපි දෙන්නත් එක්ක ලං වෙලා පුළුවන් තරම් ඒ තියෙන දේවල් ටික පල්හැට දාගන්නවා. ඒ කියන්නේ ඒ එන මානසික පීඩනය අපි දෙන්නත් එක්ක කතා බහ කරලා සුවදෝ ඒක නැති කරගන්නවා. ඒ විදිහට ඒගොල්ලන්ගේ මානසික සුවය තියාගන්නා වගේම මේවා බලන අයගේ මානසික සුවය හැමදාමත් හොඳ තැනකට ගේන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. අනාගතේ මොන වගේ බලාපොරොත්තු තියෙන්නේ? කතා කරන්න ඕන අනාගතේ අපි කන්ටෙන්ට් ක්‍රියේෂන්ස් දැන් අපි ප්ලෑන් එකක් තියෙනවා. මොකද දැන් අපි ඉස්සරහා පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. අපේ තව ෂෝ එකක් අපි ප්ලෑන් කරලා තියෙනවා. ඒකට දැන් අවශ්‍ය කරන බජට්ස් ඔක්කොම හදාගෙන තියෙන්නේ, ලොකේෂන්ස් බලලා තියෙන්නේ. ඒක අපි ඉස්සරහට කරනවා. ඒක පොඩි සර්ප්‍රයිස් එකක් එක්ක ඉස්සරහට දෙන්න තියෙන දෙයක්. ඊට අමතරව අපිට ඩේලි යන ප්‍රොමෝෂන්ස් වැඩ සහ කන්ටෙන්ට් ක්‍රියේෂන්ස් වැඩ ටික කරගෙන ඉන්නවා. හොඳයි. ඒවත් එක්ක ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. අපි අවසානයේ ඉන්නේ මම හිතන්නේ. ඒ නිසා මං හිතන්නේ අපි විරාමයක් ගන්න ඕනේ. හැබැයි විරාමයේ ගන්න දැන් වෙනදනම් අපි කෙටි විරාමයකට යනවා කියලා අපි ඇවිත් ඉන්න ආරාධිතයන්ට ස්තුතිවන්ත වෙනවානේ. එහෙම නෙමෙයි, ඒ විරාමයට අපි යන්නේ ඔබ දෙදෙනාගේම නිර්මාණාත්මක හැකියාවන් එක්ක. අපිට පුංචි දෙබසක් එක්ක දෙන්න අපි විරාමයකට යොමු වෙනවා කියන කාරණා. මේ අද දවසත් එක්කම කතා කරනවා. ඉතින් හොඳයි නේද? කොහොමද? අද කොහෙන්ද ආවේ? කුරුණලේද? නෑ, අපි කොළඹ ඉන්නවා. අවිල දැන් මේ වැඩසටහනට සහභාගි වෙනවා. මේ ඔක්කොම එකතු කරලා අපිට පොඩි දෙයක් දෙන්න. දැන් වැඩේ ඉවරයි කියලා කියන්න ඕනේ මේ. ඒක කියන්නේ. ඔව්. ඔව්. වැඩේ ඉවර කරන්න ඕනේ. හරි, ඔකේ දැට්ස් ඉට්. ඕකේ දැට්ස් ඉට් බා. බොහොම කෙටියෙන් ඉවර කරලා අනිත් වීඩියෝ එකට වගේ වනේ. දෙන්නම තකට තක හොරේ ගැලපෙනවා. ගැලපෙන්නේ ඒක වල. ඒක තමයි. හරි, එහෙනම්දී අපිට කියන්න තියෙන්නේ තේරෙනවයිනේ. මේක තමයි. එහෙනම් අපිත් එහෙමම කියන්නද? එහෙමනේ. බොහොම සුතිය දවසේ ආවට නිම්නා ඉසුරු දෙන්නටම ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තව තවත් අපිට නේද හිනා වෙන්න පුළුවන් දේවල් ඉදිරිපත් කරන්න ඔයගොල්ලන්ට ඒ ශක්තිය ලැබෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා. බොහොම සුති. ආයුබෝවන්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.